අපි මේ ඉන්නේ මැතිවරණ සමයක. අපප්‍රේල් විසි පා චන්දය තියයිද නැද්ද කියලා. බොහෝ දෙනෙක් විධ හැඩවලින් තර්ක කරනවා හැබැයි මේ අපි ගෙවමන්නේ ඉන්නේ මැතිවණ සමය. මැතිවරණ සමයක වෙනදා නොතිබිච්ච අලුත් නීතියක් මෙවර ක්‍රියාත්මකයි. ඒ දෙදා ස්විසිතුනේ අංක තුනදරණ මැතිවරණ වියදම්. නිාමණය කිරීමේ පනත. කොහොමද මේ නීතිය වටින්. මේ වගේ නීතියක් ගෙනීමෙන් බලාපොරොත්තුවෙන්න අරමුණු කිහිපයක්තිේනවා. එකක් තමයි මැතිවරණයක්ගති ප්‍රාර සඳහා හෝ මැතිවරණය කරගෙනයාම සඳහා මුදල් විධ විදේර් වේදම් වෙනවා. එකක් තමයි චන්දාා පේක්ෂකයකට්ටක හෝ පක්ෂයකට ආධාර වශයෙන් ලැබෙන මුදල්. කොට එහෙම ආධාර හෝ ප්‍රධාන වශයෙන් මුදල් ලබෙනවනං අවිධමත් විදියට අසාධාරණ විදියට අත පෙවීම බලපෑමගේ චන්ද අපේක්ෂකයාට හෝ දේශපාලන පක්ෂයට ඒ මුදල් දෙන දායකයා විසින් කරනවද කියන ප්‍රශ්නය පැන නගිෙන මුදල් වියදම් කරන්න කෙනෙක්ට වැඩියෙන් චන්ද ලබා ගැනීමේ හැකියාවක් සම්භාවිධාවක් තියෙනවා කියෙක් අදහස නැති කරන්න්ඩඕන දැගවෙනකොටත් මේ චන්දයටත් රුපියල් පද ගිනි පෙටියේ දාලා දෙන අවස්ථාවල් ඕන තරන්තියෙනත්. ඒගේ තමන්ගේ ලයිට් බිලාරගෙන shoppingපිං යනවගේ අපේක්ෂකෑගේෙන් අපේක්ෂක කෑට යන න්ද දායකෙන් ගැන ත පිදන්න. ඒ දේශපාලන සංස්කෘතියෙන් අපි කැඩිලා මිදිලා, අපි වෙනස් විදිට හැෙන් ඕන අනිත්‍යක තමයි අප හිතන්න ඕන දේශපාලන පක්ෂ විදියට සහ අපේක්ෂකයෙන් විදියට පුරවැසියෝ තමන්ට එහෙම මේ බලපෑම් කරනවානං මෙහම අපි අපි වෙනුව මුදල් වියදන් කරන්න අපේ චන්දය වන්නන් අප බලාගන්න කියලා කියන පුරවැසියෝ ඉන්නවානන් ඔවුන්ට ප්‍රතිචාරයක් විදියට දැන් දේශපාලන පක්ෂවලට සහ දේශපාලන අපේක්ෂකයින්ට කියන්න පුළුවන් මේ වගේ න්‍යාමනයක් තියෙනවා ඉති අපි ඒකට ප්‍රමුඛතාවය දෙන්න ඕන මේ වගේ දෙෙවල්වල දිගින්දිකටම නියලෙන්න්න බෑ